ශ්‍රීලංකා එංගලන්ත දෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාවයි මේ දෙවිගේ කඩලු 10ම දවා ගත්තේ එංගලන්ත මධ්‍යවේග පන්දුවවන්න. එංගලන්ත දඟ පන්දුවවන්නට කිසිම කඩලක් මේ ඉනිමේ ලැබුණේ නැහැ. කොහොමුණත් එංගලන්ත ඉනිම මීට වෙනස්. එංගලන්තයේ දෙවිගේ මුල් කඩලු 9න් 7ක්ම දවා ගත්තේ වමත් පාදක පන්දුවවන ක්‍රීඩක ලසිත් ඇඹුල් දෙනිය. තමන්ගේ ක්‍රිකට් ජීවිතයේ හොඳම පන්දුවයිම මේ වෙද්දි මේ ඉනිමේ වාර්තා කරලා තියෙන මේ තරුණ ක්‍රීඩකයා කියන්නේ තමන්ගේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුව පුහුණුව කියලා. ක්‍රීඩකෙක් වුණාම ඉස්සෙල්ලාම මනස නිදහස් කරගන්න ඕන. පුහුණුවීම් කරලා කරලා ලැබිච්ච පන්නරේ තමයි මට තරඟේදී කරන්න පුළුවන් උනේ. පුහුණුවීම් වලදී මම දිගටම මම ස්ථානයක් සලකුණු කරගනිමින් පන්දු යවනවා. ඊට අමතරව දැල් පුහුණුවීම් වලදීත් පන්දු යවනවා. ඒ කරපු දේවල් වලින් තමයි අද තරඟේ මට කඩලු ගන්න අවශ්‍ය උදව්ව සැලසුනේ කියලා මම හිතනවා. ටෙස්ට් තරඟයක දඟ පන්දු යවන්නෙක්ගේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුව තමයි පන්දුවේ තියෙන ඕන පාලනය. ඒ පාලනේ තියාගෙන පන්දු යවපු නිසා තමයි දෙවෙනි ටෙස්ට් තරඟයේ එංගලන්ත පළවෙනි ඉනිම විනාශ කරන්න ඇඹුල් දෙනියට පුළුවන් වෙන්නේ. තරඟයේදී කරපු දේ ගැන කතා කළොත් මැච් එකේදී කලේ එකම ලයින් එකක සහ එකම තැනකට පන්දුව පතිත කරන එක. එතින්දී පන්දුවේ පොඩි පොඩි වෙනස්කම් කර කර තමයි පන්දු යවුවේ. තනතිරුවෙන් අපිට මුලින්ම තිබුණේ සාමාන්‍ය උදව්වක් විතරයි. එක තැනකට පන්දුව යොමු කරලා අනිත් දේවල් තනතිරුවෙන් තමයි මම ගොඩක්ම බලාපොරොත්තු වුනේ. සමහර ක්‍රීඩකයින් අපේ දඟ පන්දු යවන්නන් හොඳටම කියවලා එන ක්‍රීඩකයෝ. කොදිව් කණ්ඩායම සම්පූර්ණයෙන් ලංකාවේදී අසාර්ථක වෙද්දී මුරලී ඉන්න ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ බ්‍රයන් ලාරා සාර්ථක වුණු විදිය අපිට මතකයි. ඒ වගේම එක වතාවක් නවසීලන්තේ ලංකාවට ආපු අවස්ථාවක ස්ටිවන් ෆ්ලෙමිනුත් අපිට ලොකු හිසරදයක් වුණා. මේ තරගාවලිය අපිට එහෙම වෙලා තියෙන්නේ ජෝ රූට්. අනෙක් ප්‍රතිකරුව දඟ පන්දුයවන්න ඉස්සරහා අසරණ වෙද්දී රූට් කඩුල ආරක්ෂා කරගන්නවා විතරක් නෙවෙයි අපේ පන්දුයවන්නන්ට පහර දීලා වේගෙන් ලකුණුත් ගන්නවා. ඒ වෙනස ගැන ලසිත් ඇඹුල් දිනිය කියලා තිබුණේ මෙහෙම කතාවක්. ටෙස්ට් ප්‍රතිකරුවන් ශ්‍රේණිගත කිරීමේදී රූට් පළමු 5 දින අතර ඉන්න ප්‍රතිකරුවෙක්. එයාගේ තරඟ රටාවේ තිබ්බේ හොඳටම ඉස්සරහ කකුලෙන් සහ පස්සේ කකුලෙන් ගහන්නයි දෙපැත්තට ගහලා ලකුණු ලබා ගන්නයි. එයා ඒක හොඳටම කරනවා. එයා එන්න කලින් අපි ගැන හොඳටම කොහෙලා බලලා තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදීත් ඔබට සුබ දවසක්.